views ගොඩක් ගන්න හොල්මන් කනත්තකට ගිහිල්ලා YouTube video එකක් කරන්න හදන යාළුවෝ 5 දිනෙකට මොනවා වෙයිද? ආදරෙන් පිළිගන්නවා Home Cinema සිංහල YouTube channel එකට. එහෙනම් අද අපි බලන්න යන් අලස් පාටි කියන 2018 release වුණ Indonesian horror movie එක. Film එක පටන් ගද්දි අපිට පෙන්වනවා යාළුවෝ set එකක් හරි සතුටින් විනෝදෙන් ඉන්න කට්ටියක්. ඒ වගේම ඒගොල්ලෝ YouTubers ලා ඒගොල්ලෝ videos කරන්නේ එක එක අමුතු තැන්වල ගිහිල්ලා ඒවා video කරලා දානවා. ඒ වගේම ඒගොල්ලන්ගේ videos වලට ලොකු views ගාණක් එනවා. ඉතින් මේගොල්ලෝ කතා කරගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ ඊළඟ video එක මොන වගේ වෙන්න ඕනේද කියලා. රයා කියලා මේගොල්ලෝ set එකේ ගෑනු ළමෙක් ඉන්නවා. එයා ඇවිල්ලා මේගොල්ලන්ට කියනවා ඊළඟට අපි කරන්න ඕනේ මොකක්ද කියලා. එයා කියන්නේ අලස් පාටි කියලා කනක්ක්ක් තියෙනවා ඒක ගොඩක් ප්‍රසිද්ධයි. එතන ශාපයක් තියෙනවා. එතන වලලන සිරුරු වල ආත්මයන් වලට ඊළඟ භවයට ඊළඟ ලෝකයට යන්න බෑ කියලා ඒව අතරමං වෙලා කියලා. ඉතින් ඊළඟ දවසේම මේ යාළුවෝ 5 දෙනා යනවා අලස් පාටි කියන මේ ශාපලත් කනත්ත හොයාගෙන ඒගොල්ලන්ගේ අලුත් වීඩියෝ එක කරන්න. මේක තියෙන ටිකක් දුර කැලයක් මැද්දේ වගේ මේගොල්ලන්ට ලොකු ගමනක් යන්න තියෙනවා. මේගොල්ලෝ යන අතරතුර එක තැනක නැවතිලා කෑම කන්න සෙට් වෙලා කට්ටිය කෑම කකයිද්දි එතන රෙස්ටුරන්ට් එකේ ඉන්න ලේඩිගෙන් අහනවා මේ අලස් පාටි කියන සෙමිටරි එක ගැන විස්තර. ඒ වෙලාවේ කාන්තාව කියන්නේ බෝට්ටුත් තියෙනවා රෙන්ට් කරන් යන්න පුළුවන්. ඒ අදාළ තැනට යන්න ඕනේ ගඟක් කරහා කැලේ මැද්දේ තියෙන. එතෙන්ට යන්න මේ විදිහට බෝට් එකක් රෙන්ට් කරන් යන්න හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම මේ ඕන කියනවා තවත් විස්තර හද්දි මේ ගැන තියෙන කටකතා ගැන. මේ කාන්තාව කියනවා මේ කනත්තේ වලල්ලා තියෙන භූමිදාන කරලා තියෙන සිරුර වල තියෙන ආත්මයන් වලට ඊළඟ ලෝකෙට යන්න බැරුව ඒගොල්ලෝ ඒ ලෝකේ මේ ලෝකේ අතර අතරමං වෙලා ඉන්නවා කියන කතාවක්. කොම කොමරි මේ කට්ටිය බෝට්ටුවකුත් අරගෙන කට්ටියම ගිහිල්ලා ගඟකින් එතර වෙලා කැලේක් මැද්දෙන් මේ ගමන යන්න පිටත් වෙනවා. මේ යන අතරතුර වීඩියෝ කර කර කතා බහ කර කර මේ අලස් පාටි කියන කනත්ත පැත්තට යද්දී වීඩියෝ කර කර ඉන්න රැන්ඩි දකින්නවා ටිකක් උස කෙට්ටු අමුතු රූපයක් ටිකක් ඈතින් පාවි පාවි වගේ තියෙනවා. ටික වෙලාවක් මේක දිහා බලද්දී යාළුවෝ ටික යාට කතා කරන නිසා එයා මේක එච්චර ගාණක් ගන්න නැතුව හැබැයි හිතේ ප්‍රශ්නයක් එක්ක යාළුවොත් එක්ක පිටත් වෙනවා. ටිකකට පස්සේ මේගොල්ලෝ තව දුර ගිහිල්ලා වාඩි වෙලා පොඩ්ඩක් විවේක ගනිමින් ඉද්දී රැන්ඩි දකිනවා තවත් ෆිගර් එකක් තවත් රූපයක් ටිකක් ඈතින් සුදු ඇඳගත්තු කාන්තාවක් වගේ. මේ වෙලාවේ ආ යාළුවන්ටත් කියනවා යාළුවොත් දකිනවා ඈතින් සුදු ඇඳගත්තු කාන්තාවක් වගේ ඒගොල්ලෝ දිහා බලාගෙන ඉන්නවා. කට්ටියම හොඳටම බය වෙලා මේ පැත්ත බලාගෙන ඉද්දී රේයට තේරෙනවා ඒගොල්ලොත් එක්ක ආපු වේග කියන අනිත් ගැහණු ළමයාත් මෙතන නැහැ කියලා. මේ නිසා මේගොල්ලෝ තවත් බය වෙලා වේගට කතා කරනවා. ටික වෙලාවකට පස්සේ තමයි රේයට තේරෙන්නේ මේ සුදු ඇඳගෙන මේගොල්ලන්ව බය කරන්න හදන ඒගොල්ලන්ගේ යාළුවා වේග කියලා. ඉතින් මේගොල්ලෝ ගිහිල්ලා වේගව පෙරලගෙන hina වෙවි රණ්ඩුත් කරනවා. ටික වෙලාවකට පස්සේ මේගොල්ලන්ට අන්තිමට පුළුවන් වෙනවා මේගොල්ලෝ හොයාගෙන ආපු මේ කනත්තට යන්න. මේ කනත්තේ පොඩි වෙනසක් තියෙනවා. මේ කනත්ත තියෙන්නේ කැලේ මැද්දේ. ඒ වගේම මේ මිනිස්සුන්ව මේ සිරුරු මේ කනත්තේ වලලලා නැහැ. ඒවා පොඩි වේදිකාවක් වගේ ගහලා සිරුරු තියලා තියෙන්නේ මේ වේදිකාවල් උඩ. ඉතින් මේක හොයාගත්තට පස්සේ මේ කට්ටිය වටපිට ඇවිද ඇවිද මේ කනත්ත ගැන විස්තර වීඩියෝ කරනවා කතා කරනවා. රැන්ඩි ගිහිල්ලා එයාගේ කැමරා එක හරවගෙන සෙල්ෆි වීඩියෝ එකක් කරනවා එතන තියෙන මල සිරුරක් එක්ක. ඊට අනිත් පැත්තෙන් ගිහිල්ලා එයා මලසිරුරක් ඉන්ටර්විව් කරන විදිහට මලසිරුරක් එක්ක කතා කරනවා. හැබැයි මෙහෙම කර කර ඉද්දී එකපාරම මේ සිරුර හෙලවෙන්න ගන්නවා හරියට කතා කරනවා වගේ. මේලා තමයි ඩීඩෝ තේරුම් ගන්නේ පහලට වෙලා මේ මැස්ස යටට වෙලා රැන්ඩි මේ සිරුරේ ඔළුව හොලව හොලව විහිළුවක් කරනවා කියලා. මේ අතරතුර රේයා තවත් සිරුරක් පරීක්ෂා කරලා බලනවා. එයාගේ ඒ සිරුරේ කට වහලා තියෙනවා රිදි කෑල්ලකින්. ඒ වගේම මෙයාගේ බෙල්ලේ නිකම් පුංචි මාලයක් වගේ තියෙනවා. ඉතින් රේයා කරන්නේ මේ මාලය වගේ එක ගලවලා ගන්න එක. මෙතන ඉන්න අනිත් යාළුවා ජෙසි එයා පොඩ්ඩක් මේ තැන ගැන ටිකක් අමුත්තක් වගේ යාට තේරිලා එයා එච්චර සතුටින් සැහැල්ලුවෙන් නෙවෙයි ඉන්නේ. මේ වෙලාවේ යාළුවෝ ටික කරන්නේ මෙයාව චියප් කරලා යාට කියනවා මේ මැස්සක් උඩට මේ වේදිකාවක් උඩට නගින්න කියලා. නැගලා ස්පීච් එකක් කරන්න කියලා තමයි කියන්නේ මෙතන ගැන. මේ වෙලාවේ ජෙසි මේගොල්ලන්ගේ මේ ප්‍රෙෂර් එකටත් එක්ක කතාවක් කරන්න පටන් ගන්න හදද්දිම මේ සිරුර දාලා තියෙන මේ වේදිකාව කඩාගෙන වැටෙනවා. ඒව හිර කරලා තියෙන පොළවට ගහලා තියෙන කණුවක ජෙසි වැනිලා එයාගේ ජීවිතය අවසන් වෙනවා. මේක දැකපු යාළුවෝ ටික හොඳටම බය වෙනවා. බය වෙලා ඒගොල්ලෝ කරන්නේ ආපහු දුහන එක ජෙසි ගැන බලන්නේවත් නැතුව. ඉතින් ජෙසිගේ මරණයෙන් පස්සේ මේ කනත්තෙන් පැනලා ගෙදර දුහපු යාළුවෝ ටික ඉන්නේ ගොඩක් ෂොක් එකකින් මේ වුණ වැඩෙත් එක්ක. මේගොල්ලෝ වේදනාවෙන් දුකෙන් අමාරුවෙන් ඉද්දී එදා රෑ රේයාගේ ගෙදර දොරවල් නිකම්ම ඇරෙනවා. ටික වෙලාවකට පස්සේ රේයාගේ ගෙදර බිත්තියේ තියෙන පින්තූර රාමු කරලා තියෙන එක එක දේවල් කැරකි කැරකි වෙනස් වෙන්න ගන්නවා. මෙතන තියෙන ටේබල් ලෑම්ප් එකක් ඔන් ඔෆ් වෙන්න ගන්නවා. පහළ කෑම කාමරේ ළඟ තියෙන පුටු නිකම් මැදිලා ගිහිල්ලා බිම වැටෙනවා.
ඊළඟද සුදේරයාගේ ගෙදර වැඩ කරන ගැහණු කෙනා ඇවිල්ලා මේව ඔක්කොම ආපහු හදනවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා යාට තේරුම් ගන්න බැරුව. හැබැයි මෙහෙම කර කර ඉද්දී එක පින්තූරයක් ආපහු අනිත් පැත්ත කරකිනවා මේ වැඩ කරන ගැහණු කෙනා ටිකක් බය වෙනවා. කොහොම හරි රේයා පහලට ආවට පස්සේ මේ ගැහණු කෙනා කියන්නේ මොකක් හරි අමුතු බලවේගයක් ඔයත් එක්ක ඇවිල්ලා තියෙනවා කියලා. ඔයා කලින් දවසේ ගිය දිහා කොහේ හරි ඉඳගෙන ආපහු මේ ගෙදරට. මේ අතරතුර ඩීඩෝ එයත් නැකිරලා ගෙදරින් එළියට එන්න හදද්දී යාගේ ස්කෝල්ට යන්න එයාගේ පිටිපස්සෙන් තවත් සුදු ඇඳගත්තු කාන්තාවක් වගේ ඇවිදගෙන එනවා කියලා අපිට පේනවා මෙතන තියෙන කණ්ණාඩියකින්. පස්සේ රේයා යුනිවර්සිටි එකේ ක්ලාස් එකේ ඉද්දී එයා එකපාරක් බය වෙනවා එළියේ වීදුරුවක් ළඟ තවත් එන්ටිටි එකක් තවත් අමුතු ආත්මයක් එයා දිහා බලාගෙන ඉන්නවා වගේ දැකලා. හැබැයි ටික වෙලාවකට පස්සේ එතන කවුරුත් නැහැ. එතන ඉන්නේ වීදුරුව ක්ලීන් කර කර ඉන්න ක්ලීනර් කෙනෙක්. එයා ගිහිල්ලා කැන්ටින් එකේ වාඩි වෙලා කල්පනා කර කර ඉද්දී රේයාගේ ෆෝන් එක මේසේ උඩ තියෙන එක නිකම් ඇදලා ගිහිල්ලා බිම වැටෙනවා. රේයා පහළට අත දාලා එක ගන්න හදද්දී මේ ෆෝන් එක හිමීට තවදුරටත් ඉස්සරහට තල්ලු වෙනවා. රේයා ආයෙ තවදුරටත් පහතර පාත් වෙලා මේ ෆෝන් එක අරගෙන එයා අනිත් පැත්ත බලද්දී එයා ළඟ ඉස්සරහා කවුරුත් වාඩි වෙලා හිටියේ නැහැ. එයා දකිනවා පහළ කකුල් දෙකක් තියෙනවා එයාගේ ඉස්සරහා කවුරු හරි වාඩි වෙලා ඉන්නවා වගේ. හැබැයි උඩට ඇවිල්ලා බලද්දී එතන ඇත්තටම කෙනෙක් වාඩි වෙලා එයාගේ නම රිස්කා. එයා කියනවා එයා දන්නවා කියලා ජෙසි ඔයලා කට්ටිය එක්ක තමයි ගොඩක් වෙලා කාලය ගත කරේ කියලා. ඒ වගේම රිස්කා කියනවා ජෙසිගේ අම්මා එයාට කෝල් කර කර ජෙසි ගැන විස්තර අහනවා කියලා. මොකද ජෙසිගේ ෆෝන් එක ඕෆ් වෙලා ආන්සර් කරන්නේ නැහැ එයා ගැන තොරතුරක් නැති නිසා. ඒ වගේම ජෙසිගේ අම්මා යුනිවර්සිටි එකේ ඩීන්ට ඉන්ෆෝම් කරලා තියෙනවා කියලා කියනවා ජෙසි ගැන තොරතුරක් නැහැ එයා අතුරුදහන් වෙලා කියන කතන්දරයක්. රිස්කා මේ වෙලාවේ රයාට බයිනවා. ඒ වගේම එයාට අනතුරු අඟවනවා ඕගොල්ලන්ටත් ජෙසි ගැන හොයන වැඩේට සාක්ෂි දෙන්න එන්න වෙයි මොකද ඕගොල්ලොත් එක්ක ජෙසි ගොඩක් කල් ගොඩක් වෙලා ඉන්න නිසා කියලා. එදා හවස රෙන්ඩි යනවා ඒගොල්ලන්ගේ යාළුවෝ සාමාන්‍යයෙන් හම්බෙන තැනට. එතන හැබැයි යාගේ යාළුවෝ කවුරුත් එකතු වෙලා නැහැ ඒ වෙලාව වෙද්දි. එයා එකපාරම දකිනවා ජෙසිගේ හොල්මන වගේ එතන ඉන්නවා එයා දිහා බලනවා. හැබැයි ආය බලද්දී එතන ඉන්න වෙන ගැහණු ළමෙක්. ඊළඟ දවසේ රයා ක්ලාස් එකට වෙලා ඉද්දී එයාට එනවා නොටිෆිකේෂන් එකක් එයාගේ ෆෝන් එකට. මේක දැකපු ගමන් එයා මුලින්ම යන්නේ ඩීඩෝ ළඟට. එයා ගිහිල්ලා ප්‍රශ්න කරනවා ඩීඩෝගෙන් ඇයි ඔයා අපි අර කනත්තට ගිය වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරේ කියලා. ඩීඩෝ කියන්නේ ආ හැම දෙයක් කළේ නැහැ කියලා. එයා වීඩියෝ එක වෙන්නුවට පස්සේ එයාත් කන්ෆියුස් වෙනවා එයාත් අවුල් යනවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කවුද මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ කියලා. මේ වෙලාවේ මේගොල්ලෝ කතා කර ඉන්න නිසා ටීචර් මේගොල්ලන්ට ක්ලාස් එකෙන් එළියට යන්න කියලා කියනවා. ඊඩෝ මුලින්ම එළියට යනවා. ඊට පස්සේ රේයා එළියට යන්න දොර අරගෙන යද්දී ආ ඉන්නේ වෙන තැනක. එයා ආයේ අර කනත්ත තිබුණ තැනට මූ වෙලා. මේ වෙලාවේ රේයා කලබලෙන් එහෙට මෙහෙට දුවද්දී ආ දකින්නවා ඒගොල්ලෝ දාලාපු ජෙසිගේ සිරුර තාම මේ විදිහට කනුවට ඇනිලා හිටගෙන තියෙනවා. රේයා දි ජෙසි ඉන්න පැත්තට ජෙසිගේ සිරුරේ පිටිපස්සෙන් එයා ඉන්නේ. හැබැයි ඔළුව හැරෙනවා ජෙසිගේ රේයාගේ පැත්තට එයාගේ පිටිපස්සට. රේයා බය වෙලා කෑ ගහගෙන දුවද්දී එකපාරම පිටිපස්සෙන් ඇවිල්ලා කවුද අත තියෙනවා ආපහු රේ අනිත් පැත්ත හැරෙද්දී එයා ඉන්නේ ස්කෝලේ කොරිඩෝ එකේ. ඩීටෝ කියනවා එයා රැන්ඩි එක්කත් කතා කරා ඒ වගේම රැන්ඩිත් ඒක අප්ලෝඩ් කරේ නැහැ කියලා කිව්වා කියලා. රැන්ඩි කියන්නේ සමහර විට වේග අප්ලෝඩ් කරන්න ඇති කියලා. මොකද එයාට සල්ලිත් ඕනේ ගොඩක් වෙලාවට එයාගේ රෙන්ට් එක හැම පේ කරන්න. එහෙනම් එයා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඇති කියලා. මේගොල්ල වේගව බලන්න යන්න හදද්දිම අර කලින් ආපු රිස්කා කියන ගෑනු ළමයා ඇවිල්ලා කියනවා මේගොල්ලන්ට කොලෙජ් එකේ ඩීන්ට මේගොල්ලන්ව හම්බෙන්න ඕනේ කිව්වා කියලා. ඩීන් කියනවා මේ කට්ටියට ජෙසිගේ දෙමාපියෝ ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරලා තියෙනවා කියලා. ජෙසි දවස් දෙකකින් කතා කරේවත් නැහැ එයා ගැන ආරංචියක්වත් නැහැ කියලා. ඒ නිසා ඔයගොල්ලෝ එයා ඉන්න තැනක් දන්නව නම් කියන්න කියලා තමයි ඩීන් කියන්නේ. එයාලා ජෙසිගේ ළඟම මිත්‍රයෝ නිසා අවංකව උත්තර දෙන්න කියලා ඩීන් කියනවා මේ යාළුවෝ කට්ටියට. හෙට වෙද්දි ජෙසි ගැන තොරතුරක් හරියටම ලැබුණේ නැත්නම් ඒගොල්ලෝ පොලිසියටත් ඉන්ෆෝම් කරලා මේ ගැන හොයන්න වෙනවා කියලා තමයි ඩීන් මේ කට්ටියට කියන්නේ. පස්සේ රේයා යනවා වේගගේ ගෙදරට. එයා දකිනවා වේග බයෙන් ගැහි ගැහි කොනකට වෙලා වාඩි වෙලා ඉන්නවා. එයා අඬ අඬ බයේ වෙවුල වෙවුල ඉද්දී වේග ළඟට ගිහිල්ලා රේයා කතා කරනවා. මේලා වේග රේයාට කියන්නේ එයා ඇතුළේ ඉන්නවා කියලා. එකපාරම ගේ ඇතුලෙන් සද්දයක් ඇහිලා මේගොල්ලෝ බය වෙනවා රේයා යනවා මොකක්ද කියලා බලන්න. හැබැයි මේ වෙලාවේ රේයාට වේග කියන්නේ යන්න එපා ඔය දොර අරින්න එපා ඇතුළට යන්න එපා කියලා. මේක අහලා රේයා දොර අරින්න නැතුව ඉන්න හදද්දී හිතුවේ නැති විදියට එකපාරම දොර ඉබේම ඇරෙනවා. රේයා හිමීට ඇවිදගෙන ඇතුළට යද්දී යාට ඇහෙනවා නිකන් තට්ටු දාන සද්දයක් වගේ බාත්รูම් එක පැත්තෙන්. රේයා හිමීට ගිහිල්ලා බයෙන් බයෙන් බාත්รูම් එකේ දොර අරලා බලද්දී ආ දකින්නවා බාත්รูම් එකේ ෂවර් කර්ටන් එක පිටිපස්සේ නිකන් රූපයක් වගේ හෙවණැල්ලක් වගේ පේනවා. එකපාරම නිකම්ම ෂවර් කර්ටන් එක ඕපන් වෙනවා. හැබැයි එතන තිබුණ මොකක්වත් රූපයක් නැහැ. රේයා බය වෙලා බිමට වැටෙනවා. වේග කියනවා එයා උතන තමයි හැංගිලා හිටියේ කියලා. එකපාරම රේයා දකින්නවා බාත්รูම් එක ඇතුලේ තියෙන බොක්ස් එකකින් අතක් එළියට එනවා අමුතු විදිහට. මේ හේතුව නිසා රේයා කරන්නේ ටක් ගාලා දුහගෙන ඇවිල්ලා වේගවත් ඇදගෙන එළියට දුහන එක. හැබැයි රේ ඇද්දට වේගට එළියට එන්න බෑ. කවුරු හරි පේන්නේ නැති බලවේගයක් වේග වල්ලගෙන යාට එළියට එන්න බෑ. හැබැයි රේ උපරිම වෙර දාලා ඇදලා ගන්නවා වේගව කොහොම හරි එළියට. ඊට පස්සේ මේ දෙන්නා කරන්නේ මෙතනින් දුහන එක. එදා හවස රේයා ඩීටෝ වයි රෙන්ඩි වයි කට්ටියම එකතු කරගෙන රේයාගේ ගෙදර මේ ගැන කතා කරනවා.
රයා කියන්නේ වේගට මොකක් හරි වෙලා තියෙනවා කියලා ඒගොල්ලෝ අර කනත් ඉඳලා මෙහෙට ආවට පස්සේ. ජෙසීගේ මරණයත් මේකට බලපාන්නේ නැති කියලා තමයි රයා කියන්නේ කට්ටියට. රැන්ඩි කියන්නේ එයත් මේ ගැන කතා කරන්න හැදුවා හැම වෙලාවෙම යාව මගහැරියා කියලා වේගයි ඇතුළු කට්ටිය. ඩීටෝ මේ වෙලාවේ රැන්ඩිට බනිනවා ජෙසීගේ මරණයට වග කියන්න ඕනේ යා කියලා. ඔයා තමයි යාට උඩට නගින්න කියලා බල කරේ කියලා තමයි ඩීටෝ මේ වෙලාවේ රැන්ඩිට කියන්නේ. පස්සේ රැන්ඩි රණ්ඩු කරන්න ගන්නවා කවුද ඇලස් පාටි වලට යන්න අදහස දුන්නේ එයා තමයි මේකට වැරදිකාරයා කියලා. ඒ වගේම මේ වෙලාවේ මේගොල්ලෝ රණ්ඩු කර කර කතා කරන්නේ ජෙසීට උන දේ අනතුරක් කියලා හිතලා කවුරුත් කරපු දෙයක් නෙවෙයි කියලා. ඒ වෙලාවේ රැන්ඩි අහනවා ඩීටෝගෙන් ඇයි ඔයා ඒ වෙලාවේ ජෙසීට උදව් කරන්න අපි කාටවත් ඉඩ දුන්නේ නැත්තේ කියලා. ඩීටෝ කියන්නේ වේග දුහන්න ගත්තා කැලෑවේ අතරමං වෙයි කියලා හිතලා කට්ටිය මේ පැත්තට දිහුවා කියලා. ඩීටෝට බයිනෝ රැන්ඩි තවදුරටත් සමහර විට ජෙසීට උදව් කරන්න මේගොල්ලෝ ඒ වෙලාවේ පෙළඹුණා නම් ජෙසි මැරෙන්නේ නැතුව තාමත් ජීවතුන් අතර ඉන්න තිබුණා කියලා අර තුවාලේ විතරක් නිසා. මොකද ඒගොල්ලොන්ට කන්ෆර්ම් නැහැ ඒගොල්ලෝ දුහද්දිත් ජෙසි මැරිලාද නැද්ද කියන එක ගැන. මේ වෙලාවේ වේගට මේක අහගෙන ඉන්න බැරුව මේ ඔක්කොම නවත්තන්න කියලා කෑ ගහනවා. රැන්ඩි තරහ වෙලා මෙතනින් පිටත් වෙලා යනවා. රයා ගිහිල්ලා වේගව බෙඩ්රූම් එකේ දාලා නිදි කරවලා රයා පහ වෙනවා ඩීටෝ ඉන්න තැනට. මේ වෙලාවේ ඒගොල්ලන්ගේ රෙකෝඩින් එකක් මොකද ඩීටෝ වොයිස් රෙකෝඩ් කර කර හිටියා අර කනත්තේ එක තැනක් ගැන පෙන්නනවා රයාට මේක හොඳට අහන්න කියලා. මුලින්ම රයාට මුකුත් හරියට ඇහෙන්නේ නැහැ යාට තේරෙන්නේ නැහැ මේ වොයිස් එකේ තියෙන රෙකෝඩින් එකේ තියෙන අවුල මොකක්ද කියලා. ඊට පස්සේ ඩීටෝ මෙතන තියෙන මේ රෙකෝඩින් එකට තවත් සවුන්ඩ් එකේ ප්‍රෙෂර් එක මනින උපකරණයක් ලං කරනවා. ඒ වෙලාව තමයි රයාට තේරෙන්නේ මේ රෙකෝඩින් එකෙන් අමුතු ශබ්ද ඇහෙනවා කියලා අර ඩිටෙක්ටර් එකෙන් ඒක ඩිටෙක්ට් කරගත්තට පස්සේ. ඊට පස්සේ අපිට පෙන්නනවා වේගා එයා බාත්รูම් එකට ගිහිල්ලා. එයා ගිහිල්ලා කණ්ණාඩියෙන් එයාගේ මූණ බලද්දී ආ දකින්නවා මූණ සෝද සෝද ඉන්න වෙලාවේ එයා ගෑස් වලින් කටින් ලේ ගලනවා. වේගා බය වෙලා කෑ ගහනවා. එදා රෑරේ එයාගේ කාමරේට වෙලා නිදාගෙන ඉද්දී අර සවුන්ඩ් ප්‍රෙෂර් ඩිටෙක්ටර් එක එකපාරම නිකම්ම ඇක්ටිවේට් වෙන්න ගන්නවා. මේ නිසා රයාව ඇහැරෙනවා. එයා සවුන්ඩ් ප්‍රෙෂර් ඩිටෙක්ටර් එක අරගෙන බලනවා. වෙලාවට තේරෙන්නේ කවුරු හරි එයාගේ පිටිපස්සේ හිටගෙන ඉන්නවා වගේ. එයා හිමීට හැරිලා බලද්දි දකින්නේ වෙන කවුරුත් නෙමෙයි වේගා ඉන්නවා. රේ අහනවා ඔයා මොකද මෙතන කරන්නේ කියලා. ආපහු අර සවුන්ඩ් ඩිටෙක්ටර් එකේ සද්ද ඇහිලා රේ බලනවා සවුන්ඩ් ඩිටෙක්ටර් එක පැත්ත. හැබැයි ආපහු හැරිලා බලද්දි රේ ළඟ හිටපු වේගා නැහැ. එයා අතුරු දහන් වෙලා. රේ ඉක්මන්ට ගිහිල්ලා එළිය බලද්දි එයා බය වෙනවා වේගා ඉන්න විදිය දැකලා. වේගා ටිකක් උඩින් පාවෙලා වගේ තමයි යන්නේ. මේ වෙලාවේ රේයා හොඳටම බයලා වේග දිහා බලාගෙන ඉද්දී වේග පාවි පාවි ඉස්සරහට ගිහිල්ලා හිමීට හැරෙනවා පහු රේයා ඉන්න පැත්තට. දැන් තමයි රේයාට පේන්නේ වේග සම්පූර්ණයෙන් ආවේශයකට ලක් වෙලා වගේ කියලා. එයා ගෑස් නිකන් සුදු පාටින් පිරීලා වගේ තමයි පේන්නේ. එයා බලාගෙන ඉන්නේ රේයා දිහා. රේයා බයෙන් ගල් ගහිලා බලාගෙන ඉද්දී හිමීට වේග පාවෙලා එනවා රේයා පැත්තට. වේග හිමීට පාවෙලා ඇවිල්ලා රේයාව තල්ලු කරලා දානවා. රේයා ආපහු නැකිලා බලද්දී වේග එතන නැහැ. එයා හොයනවා වේග කොහෙද කියලා. මේ වෙලාවේ තමයි රේයා දකින්නේ වේග. එයා ඉන්නවා ටිකක් එහයින් පාවි පාවි උඩ තට්ටුවෙන් පහළට වැටෙන්න ඕන මෙන්න වගේ තමයි රේයාට තේරෙන්නේ. රේයා හිමීට ලං වෙලා වේගට මොකක්ද වෙන්නේ කියලා බලන්න හදද්දිම එකපාරම වේග වැටෙන උඩ තට්ටුවෙන් ඉඳලා පහළ තට්ටුවට. රේයා ඉක්මනට දුවගෙන පහළට ගිහිල්ලා බලද්දී වේග ඉන්නවා කෑම මේසේ උඩ වැටිලා. හැබැයි යාට අනතුරක් නැහැ. මේලා වේග නැකිටලා බලද්දී යාට තේරෙන්නේ නැහැ මොකක්ද උනේ කියලා. හැබැයි වේග හොඳටම බය වෙලා දුහන්න ගන්නවා ගෙදරින් එළියට. හැබැයි රේයාට පස්සෙන් ගියාට එයා හොයා ගන්න බැරි වෙනවා. අනිත් පැත්තේ රැන්ඩියාගේ ගෙදර ඉද්දයට ඇහෙනවා අමුතු අමුතු සද්ද. නිකන් එක එක දේවල් පෙරලෙනවා වගේ. එකපාර මෙයාගේ ගෙදර ලයිට් ඕෆ් වෙනවා. හොඳටම බය වෙලා ඉන්නේ. මේ වෙලාවේ රැන්ඩි කතා කරන්න ගන්නවා මේ පේන්නේ නැති සද්ද කරන බලවේගයට. රැන්ඩි අහන්නේ ඇයි ඔයා අපිට කරදර කරන්නේ වගේම ඔයා කවුද ඔයාගේ නම මොකක්ද කියලා. එයා හිතන්නේ මේ ඇවිල්ලා ඉන්න බලවේගය ඒගොල්ලන්ට මේ කරදර කරන බලවේගය ජෙසි වෙන්නේ නැති කියලා. මේ වෙලාවේ රැන්ඩි සමාවිල්නවා ඒගොල්ලෝ කරපු වැඩේ ගැන යාව දාලාපු එක ගැන. හැබැයි මේ වෙලාව අපි දකිනවා සුදු ඇඳගත්තු කාන්තාවක් පඩිපෙළ දිගේ උඩර නගිනවා වගේ. රැන්ඩි කරන් ටග්ගාරයාගේ කැමරාව හොයාගෙන ඒකේ නයිට් විෂන් ෆීචර් එක ඇක්ටිවේට් කරනවා. එයාට අඳුරේ බලන්න පුළුවන් වෙන්න. මේ වෙලාව තමයි රැන්ඩි දකින්නේ මේ දේවල් වලට වග කියන්න ඕන මේ බලවේගය මොන වගේද කියලා. එයා සුදු ඇඳගත්තු කාන්තාවක් වගේ එයා හිමීට ඇදීගෙන එනවා රැන්ඩි පැත්තට. රැන්ඩි බය වෙලා කෑ ගහනවා. ඊට පස්සේ එයා දුහන්න ගන්නවා මේ ඔක්කොම දේවල් හෙල්ලෙද්දි පුටු කරකෙද්දි එයාගේ ගෙදර තියෙන දේවල් එහෙට මෙහෙට විසික්වෙද්දි. ඊට පස්සේ අපිට පෙන්වන්නේ වේගා එයා නිකන් උඩකින් වැටෙනවා වගේ තමයි පෙන්වන්නේ. ඊළඟ දවසේ මේගොල්ලෝ හොයා ගන්නවා වේගා යුනිවර්සිටි එකේ බිල්ඩින් එකකින් පැනලා සිය දෙවි නසාගෙන කියලා. මේ වෙලාවේ යාළුවෝ තුන්දෙනාත් මෙතන ඉන්නවා. රැන්ඩි කියනවා වේගාව මරන්න ඇත්තේ ජෙසීගේ දරුණු ආත්මය පලිගන්න ඇවිල්ලා කියලා. ඒ වගේම එයා කියන්නේ ඒගොල්ලන්ටත් ඒ දේම වෙයි කියලා ඉස්සරහට. රැන්ඩි කියනවා ඒගොල්ලෝ ඉක්මන්ට ඇලස් පාටි කනත්තට ගිහිල්ලා ජෙසීගේ සිරුර අරගෙන හරියට භූමිදාන කරන්න ඕනි කියලා. මේගොල්ලෝ එදාම පිටත් වෙලා රෑවෙද්දී යනවා කනත්තට. තාමත් අර ජෙසීගේ සිරුර කනුවට ඇනුණු විදිහටම ඒ විදිහටම තියෙනවා. ඒගොල්ලෝ එතන තියෙන කනුව කඩලා අරගෙන ජෙසීව හිමීට අරගෙන ජෙසීව පිහදාලා කරලා එතනම වලක් කාලා ජෙසීව වළලනවා. ඊගෙම රෑ කියන්නේ ඊළඟ දවසේ ඒගොල්ලෝ ගිහිල්ලා
පොලිසියට අදාළ ඔතොරිටීස් වලට මෙතන ඇත්තටම උනේ මොකක්ද කියලා පැහැදිලි කරලා දීලා ඒගොල්ලන්ගේ වරදක් තියෙනවා නම් ඒකට ඒගොල්ලෝ දඬුවම් විඳින්න ඕනි කියලා. ඒ නිසා එන දෙයකට ඒගොල්ලෝ තුන්දෙනා එකතු වෙලා මුහුණ දෙමු කියලා තමයි මේගොල්ලෝ කතා කරගන්නේ. පස්සේ මේ තුන්දෙනා පිටත් වෙලා එද්දී ඒගොල්ලෝ ඉන්නේ ගොඩක් සැනසීමකින් ජෙසිගේ ආත්මයට හරියට සැනසීමක් ලැබෙන්න ඇති කියන විශ්වාසය නිසා. කට්ටිය ගෙදරට ඇවිල්ලා එද්දී මුලින්ම රැන්ඩි එයාගේ ගෙදර ඉද්දී එකපාරම එයා බය වෙනවා, එයාගේ ටීවී එක ඕන් වෙනවා. ඒගොල්ලෝ අර ජෙසිව වල්ලොපේක කවුරු හරි වීඩියෝ කරලා දාලා වගේ එයාට ටීවී එකේ පේනවා. ඒ වගේම ටික වෙලාවකින් රැන්ඩි හොඳටම බය වෙනවා එයාගේ ලයිව් ෆීඩ් එකක් ඒ වෙලාවේ ටීවී එකේ පේන්න ගත්තම. අපිට පේනවා රැන්ඩිගේ පිටිපස්සේ අර භූත ආත්මයක් එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. ආය අපිට පෙන්වන්නේ ඩිටෝගේ ගෙදර එයාගේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකේ මැසේජ් එකක් පෙන්වනවා. ඒකෙන් කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා එයාලගේ සාමයට බාධා කරා කියලා. ඒකෙන් අපිට තේරෙන්නේ මේගොල්ලන්ග මේ බය කරන්නේ හොන්ට් කරන්නේ අර කනත් හිටපු එක එක ආත්මයන් විසින් ජෙසිගේ ආත්මය නෙවෙයි කියලා. අනිත් පැත්තේ රෙයාගේ ගෙදර යාට ඇහෙනවා ලැප්ටොප් එකෙන් අමුතු සද්දයක්. එයා ගිහිල්ලා ලැප්ටොප් එක බලද්දී එයා දකිනවා ඩීටෝට කවුරු හරි ගහලා උඩින් විසික් කරලා එයාව මරලා දාන දර්ශන පේනවා මෙයාගේ ලැප්ටොප් එකේ ලයිව් ෆීඩ් එකක් විදිහට. රෙයා මේක දිහා බලාගෙන අඬ අඬ ඉන්නේ. ඊට පස්සේ ස්ක්‍රීන් එකේ පෙන්නවා රැන්ඩිව එයා ළඟ තියෙන පුංචි පොරවකින් එයාගේ ගෙල කපාගෙන එයත් එයාගේ ජීවිතේ නැති කරගන්න විදිය රෙයා බයෙන් බලාගෙන ඉන්නවා. එකපාරම ස්ක්‍රීන් එක කළු පාට වෙනවා. ඊට පස්සේ රෙයාට පේන්නේ අලස් පාටි මේ කනත්තේ දර්ශනයක්. ඒ වගේම අද්භූත බලවේගයක් වෙනත් එන්ටිටි එකක් හිමීට හිමීට රෙයා පැත්තට එනවා වගේ තමයි පේන්නේ. මේ වෙලාවේ රෙයාට මේක තවදුරටත් හිතාගන්නත් කලින් මේ ආපු දරුණු ආත්මය පිටිපස්සෙන් මතුවෙනවා රෙයාගේ. රෙයාට පේනවා මේක හිමීට ආයේ ලයිව් ෆීඩ් එකක් විදිහට යාගේ ලැප්ටොප් එකෙන්. මේ වෙලාවේ රෙයා බයෙන් මේ දිහා බලාගෙන ඉද්දී අර පිටිපස්සෙන් මතුවුණ භූතාත්මය රෙයාගේ බෙල්ලත් අද කරලා යාගේ ජීවිතෙත් ඉවර කරලා දානවා. ඒ කියන්නේ මේගොල්ලෝ අර කනත්තට ගියයින් පස්සේ මොකක් හෝ ශාපයකට ලක් වෙලා තියෙනවා. ඒක ඉන්න භූතාත්ම වලින් මේගොල්ලන්ගේ ජීවිත නැති වෙන්න. මෙතනින් මේ චිත්‍රපට ඉවරයි. වැඩේ හොඳ නම් දිගටම එකතු වෙලා ඉන්න ගිහින් එන්නම්. ජය වේවා.